ඇයි චැලෙන්ජ් බාර ගන්න බැරි? ඔයාට චැලෙන්ජ් බාර ගන්න පුළුවන්. ඇයි ඔයා එහෙම අතාරින්න හදන්නේ? එහෙම චැලෙන්ජ් බාර ගන්න එක අතාරින්න එපා. ඔයා ඒක ඔයාගේ චැලෙන්ජ් එකක් දාලා, ඔයාගේ ලයිෆ් එකට දාලා, ඔයා හොඳට රෝලයක් ගහන්න. ඔයා හිනා වෙලා, හරිද? එයා දෙන වැඩ ටික, එයාට දෙන ෆයිල්ස් ටික, ඩොකියුමන්ට් ටික හරියට ක්ලියර් කරලා දෙන්න. හරියට අයිවන් කියල පිළිගන්නවා සියලු දෙනාම. අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලට වැදගත් වෙන මාතෘකාව. රැකියාව ජොබ් එකේ එපා කරවන මිනිහෙක් හැම ජොබ් එකේම ඉන්නවා. අපි මේ ජොබ් එක අයින් වෙලා දැන් ඉන්න ජොබ් එකේ අයින් වෙලා වෙන ජොබ් එකකට ගියත් එතනත් තව එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ව කීප දෙනෙක්ව ඉන්නවා. ඒකින්ද මම මේ කියන්න දන්නේ ජොබ් එක එපා කරවන මිනිස්සු ඉන්නා නේද? ඒ ජොබ් එක එපා කරවන මිනිසුන්ට ඔයාලා දෙන්න ඕන රිටර්න් එක මොකද්ද කියලා තමයි මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉස්සලාම යන ජොබ් එක ගියාට පස්සේ එක එක මිනිස්සු හම්බෙනවා. අමුතු ජාතියේ මිනිස්සු හම්බෙනවා. තමන් මේ ජොබ් එකේ, ඒ කියන්නේ මේ රැකියා කරන ස්ථානයේ මොනෑම ස්ථානයේ මම තමයි ලොක්කා කියන්න. මම තමයි වැඩ කියන්න. මම තමයි මෙතන පාලනය කරන්නේ. හරිද? මාට වැඩිය උඩට යන්න එක්කෙනෙක් නැතිව ඉන්න තරමට එයා තමයි ශක්තිමත් කියලා කියන රඟපාන කට්ටිය ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් මේ රඟපාන කට්ටිය අපි ජොබ් එකට ගියාට පස්සේ සමහර කට්ටිය අපිට එක එක වැඩ කියනවා. මේක කරන්න, මේක කරලා, මේක කරලා දෙන්න, මේක කරලා දෙන්න, මේ වෙලාවෙදී අනිවාර්යයෙන්ම මට මේක කරලා ඕනි. ඔයාගේ සමසේ ඉන්න හෝ ඊට වැඩිය පොසිෂන් එකේ වැඩි පුජ්‍යලේ හෝ වෙනයන් කවුරු හරි ඔයාට මෙහෙම තියෙන ප්‍රෙෂර් එක දෙනවා. ඔයාට මේක කරන්න, මේක කරන්න, මේක කරන්න කියලා. ඔයාට ඒක දරා ආපු ගමන්ම ඔයාට ඒක සමහර කලාට දරා ගන්න බෑ. එහෙම නේද? සමහර කලාට දරා ගන්න බෑ. එතකොට ඔයා කරන්නේ මේ ජොබ් එක හරියන්නේ නැහැ. මේ ජොබ් එක හරියන්නේ නැහැ. මම යනවා වෙන ජොබ් එකකට. එහෙම කියලා හිතේ තියාගෙන ඔයා යනවා වෙන ජොබ් එකකට. වෙන ජොබ් එකකට ගියත් එච්චරයි. නෑ. එහෙම නෙමෙයි කරන්න ඕනි. ඔයාට හොඳ ජොබ් එකක් මොකද්ද කියලා, හොඳ ස්ථානයක් මොකද්ද කියලා අඳුරගෙන ඔයා මිනිස්සු ඉස්සෙල්ලාම ගියට පස්සේ අඳුර ගන්න ඕනේ. සමහර තැන්වලදී ඉන්න පුද්ගලයෝ, මෙහෙම පුද්ගලයෝ ඔයා අරයත් එක්ක ගිහිල්ලා කතාවට යන්න එපා වැඩිය. මොකද එයා හොඳ නැහැ. එයාට ලැබිලා තියෙන ෆීඩ්බැක් එක. එයා ඒ කියන්නේ. හරිද? ඔයාට ලැබිලා තියෙන ෆීඩ්බැක් එක නෙමෙයිනේ එයා හොඳයි නරකයි කියලා තීරණය කරන්නේ. ඔයා එයාත් එක්ක කතා කරලා වන්නේ. ඒ වුණාට අරයා කියනවා ඔයා ගිහිල්ලා අනිත් එක්කෙනත් එක්කන් ගිහිල්ලා කතා කරන්න එපා. අර පුද්ගලයාත් එක්කන් ගිහිල්ලා කතා කරන්න එපා. මොකද ඒ කෙනාට ලැබිලා තියෙන ෆීඩ්බැක් ඒ දෙන්නත් එක්ක කතාබහ ඇති කරලා තියෙන ඒ එතනදී ඇති වෙලා තියෙන සමහරක් වෙලා ෆීඩ්බැක් එක හොඳ නරක ෆීඩ්බැක් එකක් වෙන්නදී. එතකොට ඒ නරක ෆීඩ්බැක් එකේ හින්දා තමයි අරයා කියන්නේ එයා හොඳ නැහැ කියලා. සමහරක් විට ඔයා ගිහිල්ලා එයාත් එක්කන් කතා කරද්දී ඔයාට හොඳ ෆීඩ්බැක් එකක් හම්බෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔයාට අරයට වැඩිය හොඳ යාළුවෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද මුලින්ම ගියාට පස්සේ ජොබ් එකට ගියාට පස්සේ ජොබ් එකේ ඉන්න පුජ්‍යලේ ඔයා අඳුරගන්න, ඔයාට ගැළපෙන්නේ කවුද, ඔයාට හරියන්නේ කවුද, ඔයා ආශ්‍රය කරන්න ඕනි කවුද කියලා ඔයා අඳුරගන්න ඕනි. රයිට්. දැන් මම කියන්න විසඳුම. ඔයාට ජොබ් එක කරද්දි එපා කරන කට්ටිය ඉන්නවනේ. දැන් ෆයිල් එකක් දෙයි, මේ ෆයිල් එක හරි ගස්සලා, මේ ඩොකියුමන්ට් එක හරි ගස්සලා, අද හවස් වෙන්න කලින් මේ ඩොකියුමන්ට් එක හරි ගස්සලා දෙන්න. එතකොට ඔයා මොනා කරන්නේ? මට වෙලාව නැහැ, මට කාලේ නැහැ. නෑ, ඔයා ඒක නෙමෙයි කරන්න ඕනි. ඔයා එතන වැටුනොත් එහෙම, හරිද? ඔයා එතෙන්ට ගහ ඒ පුද්ගලයා ඇවිල්ලා ඔයාට තව 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 දේවල් කරන්න දෙනවා. එහෙම නෙමෙයි ඔයා කරන්න ඕනි. ඔයා හරියට මොටිවේට් වෙන්න ඕනි. මට මේක කරන්න පුළුවන්, මට මේ ටික කරලා දෙන්න පුළුවන්. මට ඇරෙන්න වෙන කෙනෙකුට කරන්න බෑ මේ දේ. ඒ වුණාට ඔයා කරලා දෙන්න ඕනි නේද? එතකොට මම තමයි මේක කරලා දෙන්න ඕනි කියලා
ඒ වැඩ ටික බාර ගන්න. ඒක චැලෙන්ජ් එකක් ඔයාට. ඔයාගේ ඔයාට දෙන චැලෙන්ජ් එක. ඔයා ඒ චැලෙන්ජ් බාර ගන්න බැරි. ඔයාට චැලෙන්ජ් බාර ගන්න පුළුවන්. අයියෝ එහෙම අතාරින්න හදන්නේ. එහෙම චැලෙන්ජ් බාර ගන්න එක අතාරින්න එපා. ඔයා ඒක ඔයාගේ චැලෙන්ජ් එකක් දාලා, ඔයාගේ ලයිෆ් එකට දාලා, ඔයා හොඳට රෝලයක් ගහන්න. ඔයා hina වෙලා. හරිද? එයා දෙන වැඩ ටික, එයා දෙන ෆයිල්ස් ටික, ડોකියුමන්ට් ටික හරියට ක්ලියර් කරලා දෙන්න. හරියට එයා ඉල්ලන්නේ හවසෙද්දී නම් ඔයා හවසෙද්දී එයාට බාර දෙන්න. මොන දේ වුණත්, කොහෙ මොන ජොබ් එක වුණත් පොඩි ලොකු කියලා නැහැ. හරිද? පොඩි තැනේ ඉඳන් ලොකු තැනට වුණත් හරිද? මේ දේ කරන්න පුළුවන්. ඔයාට බරපතල දෙයක් දුන්නත් ඔයා hina වෙලා ඒක බාර ගන්න. ඔයා පැත්තකට ගිහිල්ලා ඒ වැඩ ඉවරනට පස්සේ පැත්තකට ගිහිල්ලා ඔයා අඬන්න. ඒ මිනිස්සයාට පේන්න අඬන්න එපා. ඔයා හොඳට කෙලින් කටින් ඉන්නවා කියලා ඒ මිනිස්සයාට පෙන්නන්න. ඒ පෙන්නපු ගම තමයි හරිද? ඔයාට තව 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 වැඩ හම්බ වෙන්නේ. ඔයා ඒ වැඩ කරලා සමහරක් විට ඒ මිනිස්සයාටත් වැඩිය හොඳට වැඩ කරන් ඉඳී තියෙනවා. වැඩ බාර දෙන්න මිනිස්සයාටත් වැඩිය හොඳට කරන් ඉඳී තියෙනවා. ඔයාට පුහුණු මේකට කියන වචනයක්. ඔයාට ෆක් එක දෙන්න ඔයා මොරල් එකේ ඉන්න ඕනි. මට තමයි මේක කරන්න පුළුවන් කියලා. මට තමයි මේක කරලා පෙන්වන්න පුළුවන් කියලා. අන්නේ මොරල් එක තියාගෙන ගේමක් ගහන්න ඕනි. අවුලෙන් ජොබ් එකට ගියාට පස්සේ ඒ මොරල් එක තියාගන්න. මොකද ඒ මොරල් එක නැත්තම් ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් එකෙන් අයින් වෙන්න, ජොබ් එක එපා වෙලා අයින් වෙන්න වෙනවා. ඒ මොරල් එක තියාගත්තට පස්සේ අර මිනිස්සු ඔයාලට චුට්ට චුට්ට ලං වෙන්න තිඩු දිනවා. ආ මූ වැඩ්ඩෙක් තමයි. ඒකින්ද අර ප්‍රෙෂර් කරගන්න එක පොඩ්ඩ අඩු වෙනවා. ඔයා ෆාස්ට්ලි දෙන්න ඒක ක්ලියර් කරලා දෙන්න ඔයාට එයා ෆ්‍රෙන්ඩ්ලි වෙනවා. සමහරක් විට ඒ ආයතනයේ තියෙන බොස් නැත්තම් විධායක ශේෂ්ත්‍රයේ නිලධාරීන් දැකලා ඔයාගේ හැකියාවන් දැකලා සමහරක් විට පඩි වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම කරගන්න පුළුවන්. ඒකින්ද මොන ජොබ් එක වුණත් ඔයාට ෆක් එක දෙන්න ඔයා හොඳ කෙලින් ඉන්න ඕනි. ඒක තමයි මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ඔයා කැමති නම් මේ වීඩියෝ එකට අපේ YouTube channel එක subscribers කරලා තියාගන්න. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. අනිවාර්යයෙන්ම මැච් එකක් ගහන්නම වෙනවා.